ඒකට මූලිකත්ව වෙන්නේ ලේකම්තුමා. එතුමා මොකද කරන්නේ? ටෙන්ඩරේ සබ්මිට් කරන වෙලාවේ වැට්ටන් NBT ගැන බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබුණා රටේ නීතිය පිළිපදින්න කියලා. රටේ නීතිය අනුව වැට් ඇක්ට් එක අනුව පවර් ජෙනරේෂන් වලට සම්බන්ධ ඉක්විප්මන්ට් ඉම්පෝර්ට් කරනකොට ඒවට වැට් ඇන් NBT චාර්ජ් කරන්නේ නැහැ. මොකද ඒවට ඒවා චාර්ජ් කරොත් අවසානයේදී ඒවා රටේ පාරිභෝගිකයන් තමයි ගන්න තියෙන්නේ. ඒ සංකල්පයක් අනුව අපි දන්නේ නැහැ ඇත්තටම ඇක්ට් එක හදන බේස් උනේ මොකද්ද කියලා. ඇක්ට් එක අනුව බොහොම පැහැදිලි වැට් ඇන් NBT චාර්ජ් කරන්නේ නැහැ. ඉතින් ඒක ටෙන්ඩර් එකේ පැහැදිලිව තිබුණා. ඒ අවස්ථාවේදී ටෙන්ඩර් කරුවන් ක්ලැරිෆිකේෂන් එකකුත් ඉල්ලුවා පැහැදිලිව කියන්න වැට් ඇන් NBT මේකට අදාළද නැද්ද කියලා. එතකොට ක්ලැරිෆිකේෂන් එක වුණේ රටේ නීතිය තමයි ප්‍රිවේල් වෙන්නේ, රටේ නීතිය අනුව ලැබෙන සියලු දේ ඕගොල්ලන්ට ලැබෙනවා කියලා. එහෙම තිබුණ දේ ඇසියුම් කරලා තමයි ලක්දනවි වගේ ලක්දනවි ආයතනයේ පළපුරුද්දක් තියෙනවා. මුලදී පෙන්වුවේ ඒකයි. අවුරුදු 20ක පළපුරුද්දෙන් දන්නවා රටේ තියෙන ඇක්ට් මොනවාද, අපිට තියෙන්නේ මොනවාද එක්සෙම්ෂන්. හොඳ පැහැදිලිව දන්නවා ලක්දනවි ආයතනේ. හැබැයි මුල් වතාවට ලංකාවේ පවර් ප්ලාන්ට් එකක් ඉදිරිපත් කරන්න එන ආයතන ඒවා නොදැනගෙන ඉන්න පුළුවන්. විදේශ සමාගම ලක්දනවි හැරෙන විට මේ ඉතුරු සමාගම් පහම විදේශ සමාගම්. ඔවුන් මේකේ මේ තියෙන එක්සෙම්ෂන්ස් පාවිච්චි කරනවද නැද්ද කියන එක අපිට දන්නේ නැහැ. මොකද ඇත්තටම ඔවුන් දන්නේ නැහැ. එතකොට අපි අවශ්‍ය එක්සෙම්ෂන් එක පාවිච්චි කරලා තිබුණා. ලේකම්තුමා 2017 දෙසැම්බර් 20 අපේ සමාගම නිර්දේශ වුණාම ඔහු ලියුමක් මාර්ගෙන් මේකේ මේ ව්‍යාපෘතියට වැට් ඇන් NBT එක්සෙම්ෂන් එක දෙන්න පුළුවන්ද බැරිද කියලා මේ ෆයිනෑන්ස් මිනිස්ට්‍රියෙන් විශේෂ ක්ලැරිෆිකේෂන් එකක් ඉල්ලනවා. ඒ ක්ලැරිෆිකේෂන් එකත් ඉල්ලන්නේ ජෙනුවින්ලි නෙමෙයි. ඒ වෙලාවේ ෆයිනෑන්ස් මිනිස්ට්‍රියේ තිබුණු නිලධාරීන්ගේ ඒ නිලධාරීන් ඇවිල්ලා මේ අපේ ටෙන්ඩර් ප්‍රොසෙස් එක මාස්ටර් කරලා ඉන්න කට්ටියක් නෙමෙයි. ඒගොල්ලෝ දන්නේ ඒ වෙලාවේ රටේ තිබුණු තත්ත්වය. ඒ වෙලාවේ රටේ තිබුණු තත්ත්වයේ හැටියට මේ SPPA සයින් කරපු අයට SPPA සයින් කරන්නේ රිනුවබල් පවර් ප්ලාන්ට්ස් වලට. රිනුවබල් පවර් ප්ලාන්ට්ස් වලට SPPA සයින් කරපු අයට රිනුවබල් පවර් ප්ලාන්ට් වල මහා ගොඩක් බඩු ගෙන්න නිසා ඒවෑදි දෙන්න පුළුවන් වැට් ඇන් NBT එක්සෙම්ෂන්ස් ලිමිට් කරලා ඒවා ටෙම්පරලි සස්පෙන් කරලා තියෙන්නේ. ඒ ටෙම්පරි සස්පෙන්ෂන් එක යූස් කරලා රටේ වැට් ඇක්ට් එක ඇමෙන්ඩ් කරලා නැහැ. මේ සර්කියුලේකින් ටෙම්පරි සස්පෙන්ඩ් කරලා තිබුණේ එක එන්නේ ප්‍රොවිෂන් එක පාවිච්චි කරලා ලේකම්තුමාට පුළුවන් වුණා ලියුමක් ගන්න ෆයිනෑන්ස් මිනිස්ට්‍රියකින් මේකට වැට් ඇන් NBT එක්සෙම්ෂන්ස් නැහැ කියලා. එතකොට එතන අපි කියන්නේ ඒක ඇවිල්ලා ටෙන්ඩර් කන්ඩිෂන්ස් චේන්ජ් කරා. මොකද ටෙන්ඩර් ඔරිජිනල් ටෙන්ඩර් එකේ තිබුණේ රටේ නීතිය පිළිපදින්න කියලා. නමුත් මේ ව්‍යාපෘතිය ගැන විශේෂ විමසීමක් කළා. ඔය විමසීම ටෙන්ඩර් එක ෆ්ලෝට් කරපු මුල වෙලාවෙ දුන්නනම් කිසි ප්‍රශ්නයක් නැහැ ඔය ලියුම. නමුත් මේ මාස 9කට පසු ටෙන්ඩර් එක ක්ලෝස් කළා මාස 9කට පසු තමයි ඒ ක්ලැරිෆිකේෂන් එක අරගෙන දීලා දෙන්නේ කාටද? TC එකට. TC එකට දෙල කියන දැන් ඉවැලුවේට් කරන්න කියලා. ඒතොර TC එකට කරන්න දෙයක් නැහැ. TC එක කියනවා එහෙනම් මේ ලක්දනවි එකේ ප්‍රොජෙක්ට් කෝස්ට් එක මේ දීලා තියෙන ප්‍රොජෙක්ට් කෝස්ට් එකේ වැට් ඇන් NBT ඉන්ක්ලූඩඩ් කරන්න අමාරුයි ඒගොල්ලන්ට කියලා. ඒතොර එහෙම කියලා මේ GCL චයිනට දෙන්න කියලා කියන. හැබැයි දෙන්න කියලා කිව්වට TC එකේ සමාජිකයන්ගේ සියලු එකඟතාවය ඒකට ගන්න බැරි වෙලා තියෙනවා. ගන්න බැරි වෙලා තියලා දෙවතාවක් ට්‍රයි කරලා අන්තිමටම TC එකේ විශේෂ ඉල්ලීමක් කරලා තිබුණ ලක්දනවිගෙන් අහන්න මේකට වැට් ඇන් NBT එක්සෙම්ෂන් දෙන්නේ නැත්තම් ඕගොල්ලන්ට මේ මුදල වෙනස් කරන්න නැතුව කරන්න පුළුවන්ද කියලා. ඒක අහන්න නැතුව තමයි දෙවතාවක්ම රිජෙක්ට් කරේ. නමුත් මෙම්බර්ස්ලගේ පූර්ණ එකඟතාවය ලැබුණේ නැහැ. එහෙම ලක්දනවි සමාගමෙන් අහන්නේ නැතුව මේක රිජෙක්ට් කරලා දාන්න. එතකොට අවසානයේදී 2018 ජනවාරි පෙබරවාරි මම මාර්තු අහනවා ලක්දනවි ආයතනයෙන් ඕගොල්ලන්ට පුළුවන්ද මේකේ ගන්න. ලක්දනවි කන්ෆර්ම් කරනවා අපි වැට් ඇන් NBT ගෙවන්න වුණොත් මේකට අවශ්‍ය උපකරණ ආනයනයේදී ඒක අපේ සමාගමේ ඉක්විටි එක වැඩිපුර පාවිච්චි කරලා ප්‍රොජෙක්ට් කෝස්ට් එක වැඩි කරලා අපි කරනවා. නමුත් අපි දීලා තියෙන ටැරිෆ් එක 14.98 එලෙසටම පවත්ව ගන්නවා කියලා කන්ෆර්ම් කරලා තියෙනවා. ඒ කන්ෆර්මේෂන් එකත් එක්ක තමයි මේ රෙකමෙන්ඩේෂන් එක 2018 අප්‍රියල් 3 රෙකමෙන්ඩේෂන් එක යන්නේ ලක්දනවි සමාගමට මේක ප්‍රදානය කරන්න කියලා. එතනදී කිසි දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. SCPC එකට ඒගොල්ලන්ට කැමති දේවල් සිදු වෙනවා රෙකමෙන්ඩ් කරන්න ලක්දනවි ආයතනයට මේක ප්‍රදානය කරන. හරිනම් ඒගොල්ලෝ කරන්න තිබුණේ ඒගොල්ලන්ගේ රෙකමෙන්ඩේෂන් එක දෙන්න තිබුණේ කැබිනට් මණ්ඩලයට කියන්න ඕනේ මෙන්න රෙකමෙන්ඩේෂන් එක මෙයාට ඕවර්ඩ් කරන්න ඕගොල්ලන්ගේ අනුමැතිය සඳහා කියලා. නමුත් මේ ඒකෙදිත් ලේකම්තුමා බලනවා දැන් ලක්දනවි කපන්න විදිහක් නැහැ. විදිහක් හොයාගන්නවා එයා.
මේ ප්‍රොජෙක්ට් එකට පාවිච්චි කර යුතුව තිබුණේ 1998 ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය. මොකද මේක බූට් ප්‍රොජෙක්ට් එකක්. බූට් ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්නේ ගවර්න්මන්ට් ෆන්ඩ්ස් මුකුත් මේක ඉන්වෙස්ට් කරන්නේ නැහැ. මේකේ සම්පූර්ණ ඉන්වෙස්ට්මන්ට් එකම ගේන්නේ ආයෝජකයා. එතකොට ඒ වගේ ප්‍රොජෙක්ට් එකක ඉවැලුවේෂන් ක්‍රයිටීරියා එක තියෙන 1998 ගයිඩ්ලයින් එකේ. 2006 ගයිඩ්ලයින් එකක් තියෙනවා ගවර්න්මන්ට් ෆන්ඩ්ස් පාවිච්චි කරලා බඩු මිලදී ගන්නකොට. එතකොට අවස්ථාව දීලා තියෙනවා ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයට යන්න. ඒ කියන්නේ පෙරදුණු ටෙන්ඩර් බිඩර්ස්ලට, ටෙන්ඩරේ නොලැබුණු බිඩර්ස්ලට අවස්ථාවක් තියෙනවා යන්න ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයට, PAB එකට. එතකොට ඒ ප්‍රොවිෂන් එක දෙනවා මේ ටෙන්ඩරේට. ඒ ප්‍රොවිෂන් එක හරහා මේ ආයතන දෙකක් අභියාචන කරනවා. එක ආයතනයක අභියාචනය සම්පූර්ණයෙන්ම අනුමත කළ රහස ලිපියක් යවනවා ලේකම්තුමා ප්‍රසම්පාදන අභියාච කමිටුව. එයාගේ ලියුමකුත් යවනවා අර එක පාටිකක් කරපු අභියාචනය සම්පූර්ණ හරි කියලා. ඊට පස්සේ ඔය ක්‍රියාවලිය හරහා කැබිනට්ටුවත් කොහොම හරි නොමග යවනවා. මේකේ PAB එක රිජෙක්ට් කරලා තියෙනවා මේගොල්ලන්. PAB එක රිජෙක්ට් කරපු කෙනෙකුට දෙන්න බෑ. මේක දෙන්න ඕනේ PAB එක ඇප්‍රූව් කරලා තියෙන මේ GCL චයින කියන සමාගමට. ඔන්න ඕක තමයි දැන් අද දක්වා සිද්ධ වුණ දේ මම පැහැදිලි කරේ.